Cresc să mă întâlă adără de ma pe nidarul ei. Haudă sa ma ne, me bija vapuranne, haudă iar gheanne, me ghe vapuranna gheladina, haudă e vapuranna. Haudă. සාමාන්‍ය ජීවිතේ වපුරන්න කවුද අපේ? ගොයම් පැලීට වන්නේ කවුද? ඈ? ගොවියනේ? ආ ගොවියා. හැබැයි මේ ගොවියට අපිට කියලා දෙන්න එනවා බීජ වපුරන හැටි. අද අහපු වපුරන්න එක්කෙනා ඇව්වේ. මිනිහර දන්නේ නැහැ බීජ වපුරන්න. එහෙම නෙමෙයිද? ඔයාලා හිතන්නේ මෙයාට දන්නවා කියලාද? මම පිස්සු ගොවියෙක් නේ, මිනිස්සයා. ජේසු කතා කරන වපුරන්න එක්තරා විදිහට පිස්සෙක්. නැත්තම් ඉතින් ওই පාර දිගේ බීජ වපුරයිද? අර ගල් ගොඩක් තියෙන හරියේ බීජ ටිකක් දායිද? ඈ? දායිද? නැත්තම් කටු පඳුරකට ගිහලා ඉඳා වැවි ඇල්ල කියලා දායිද? පිස්සෙක්. එහෙම නෙමෙයිද? ඔව්ද නැද්ද? පස්සේ මිනිහර කල්පනා වෙලා අඩේ අම්මා මම මේ මොකද්ද කරලා තියෙන්නේ? ආ ඊට පස්සේ කියලා දානවා ඔන්න බීජ වැවෙන්න ඕන නේද? පළ හට ගන්න ඕන තැනකට ගිහිල්ලා දානවා අන්තිමට. පස්සේ තමයි නේද? පත්තු උනේ. අර කියන්නේ පත්තු උනා කියලා නේ? ආ පත්තු උනා. දැන් මේ වපුරන්න එක්තරා විදියකට මහා හිතාගන්න බෑ නේද? ඉතින් කවදාවත් මේ මිනිස්සයා විශ්වාස කරලා බීජ ටිකක් නම් කිසිම කෙනෙක් දෙන්නේ නැහැ. නමුත් ආදර දෙමාපියනි දරුවෙනි, ස්වාමීන් වහන්සේ මොකද්ද මේ උපමාව තුලින් අපිට කියන්නේ? ඒ තමා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය හැම කෙනෙක්ටම දාහණය කරනවා කියලයි. ඒ කියන්නේ ඉගෙනගත් පුද්ගලයාට ඉඳලා මෝඩ පුද්ගලයා දක්වා, එහෙම නැත්නම් අඥාන පුද්ගලයා දක්වාම උන්වහන්සේ තමන් වහන්සේගේ වචනය බෙදා දෙනවා කියන එකයි කියන්නේ. උන්වහන්සේ තරම් ඒ නුවණක්කාරතනටත් අනුනු තැනත්තටත් උන්වහන්සේ ආදරේ. එහෙම නැතුව අරයට ටිකක් වැඩියෙන් මෙයාට ටිකක් වැඩියෙන් එහෙම නැහැ. අනුනු තැනත්තටත් නුවණකාර මනුස්සයරත් එක වගේම ආදරේ. මේ හැම දෙයක් තුළම උන්වහන්සේ බීජය දාණය කරනවා. ඒකයි කියන්නේ. එතකොට ඒකෙන් ඵල ගන්න දෙය තියෙන්නේ අපි තුලයි. අපි එකිනෙකා තුලයි. ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක අපි එකිනෙකාගේ හැකියාවන් මතයි තීරණය වෙන්නේ. දෙවියන් වහන්සේ ඒකට අවශ්‍ය කරන හැම දෙයක්ම දාණය කරලා තියෙනවායි කියලයි උන්වහන්සේ කියන්නේ අපිට. උන්වහන්සේගේ ආදරය, කරුණාව, මහිමය, ආශිර්වාදය, උන්වහන්සේගේ වරප්‍රසාද, මේ හැම දෙයක්ම එක හා සමාන උන්වහන්සේ දානය කරලා තියෙනවා. ලේක අපි ලබා ගන්න විදිය අපිටයි ඒකේ වගකීම තියෙන්නේ. අපි ඒක හරියට ගෙනියන්නට ඕන ඉස්සරහට. මොන ස්ථාවරයක අපි හිටියත්, මොන තත්වයක අපි හිටියත් උන්වහන්සේ අපිට ඒ දේ දෙනවා. ඒකෙන් අපි කොහොමද ගොඩ එන්නේ? ඒක තියෙන්නේ අපේ ශක්තිය තුලයි. ඊට පස්සේ දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරලා ඉවරයි. එතකොට උන්වහන්සේ බලනවා, හරි මේ මනුස්සයාට මේ දේ මොනවද කරන්න පුළුවන්? මෙයා මේකෙන් උත්සාහයක් ගන්නවද? එළියට එයිද? මේ නරකාදියෙන් අයින් වෙලා එයිද? මේ පාපකාර ජීවිතයෙන් අයින් වෙලා එයිද? මගේ වචනේ තේරුම් අරගෙන සදාතනික ජීවිතය ලබා ගන්නට. අන්න ඒ දේ තමා සමිත් වහන්සේ හැම තිස්සෙම අපට කියාපන්නේ, විශේෂයෙන්ම මේ වපුරන්නා පිළිබඳ උපමාව තුලින්. ඒ නිසා අපිට දැනටවත් එපා වෙලා නම් අපි නිරන්තරයෙන්ම හුඟක් අය මෙතන ඉන්න බොහෝ අය නිරන්තරයෙන්ම යාඥා කරනවා ඇති, නිරන්තරයෙන්ම දිව්‍ය පූජාවට එනවා, නිරන්තරයෙන්ම නුවාන වලට සහභාගී වෙනවා, නිරන්තරයෙන්ම එක එක විදිහේ ඒ සංවිධානවල, ඒ දේවස්ථානයේ තිබෙන සංවිධානවල ඒ එකතු වෙලා යාඥා කරනවා. විශේෂ ආකාරයෙන් දෙවියන්ට පුදු පූජා ඔප්පු කරනවා, ස්වාමීන් වහන්සේට වන්දනා නමස්කාර කරනවා. නමුත්
හැම තැනම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ බීජ වැටිච්ච තැන්වල පුංචි විදියකින් හරි ඔවුන් ඵල ගත්තයි කියලා කියනවා. නමුත් එක එක බාහිර බලපෑම් ආපු නිසා ඒ හැම දෙයක්ම නැති වෙලා ගියා. එතකොට අපේ ජීවිතේදී මතක තියාගන්න මම ඊට කලිනුත් කියලා තියෙනවා, ජේසුව අදහන අපිට නිකන් හරිම ලේසියෙන් ඒ ගමන යන්න අන්ධකාරයේ බලවේගය දෙන්නේ නැහැ කවදාවත්. කවදාවත් දෙන්නේ නැහැ හිතන්න එපා. ඒ නිසා මේක එක්තරා විදියක අපි කරන සටනක්. මේ තාවකාලික ලෝකයේ තුල අපි කරන සටනක් ස්වාමින් වහන්සේගේ වරප්‍රසාදය ලබා ගන්නට. උන්වහන්සේ අපිට අවශ්‍ය කරන ඒ ආයුධ හැම දෙයක්ම දානය කරලා ඉවරයි. අපි ඒවා මුවත් කරලා ඒ වලින් ප්‍රයෝජන ගන්නට ඕන. ඒව නිතරම අපේ ජීවිතේ කොටසක් කරගෙන ජීවත් වෙන්න ඕන. උන්වහන්සේගේ සදාතන ජීවිතේ කරා යන ගමනේදී මොකද බාහිර බලපෑම් ගොඩායි. බාහිර බලපෑම් ගොඩායි. සමහර වෙලාවට අපිත් එක්ක ජීවත් වෙන අයගෙම අපේ පෞලු තලින්ම එන්නටත් පුළුවන්. අපි අධෛර්යය පත් කරන දේවල් වලින් කතා කරලා, ආ ඔය පල්ලියට ගියාට කවදද බං කාටද හරි ගියේ, මෙන්න මේ දේ කරපන් අර බලපන් අනු පල්ලියන්නේ උන් මොනවත් කරන්නේ උන්ට හරි ගිහිල්ලානේ ඔය කාටද බං හරි ගියේ. මේ උදාහරණ ඇහෙනවා ඇති ඕන තරම් ඇහෙනවා ඇති. දරුවන් අධෛර්ය කරන දෙමාපියෝ ඉන්නවද? ස්වාමින් වහන්සේ ගාවට යන දරුවන් අධෛර්ය කරන යන්න ඕනේ නැහැ. ඔය ඉඳන් මහන්සීනේ පුතේ වාර කමන්නේ අද පල්ලියට යන්න ඕනේ නැහැ. ඔය විදියට කරනවා. එහෙම නැත්නම් දිවෙන් වහන්සේගේ වචනේ අහන්නට ඒ දේවස්ථානයේ ඒ සිදුවීම් වලට සහභාගී වෙන්න අධෛර්ය කරනවා. එන්නේ නැහැ. අර එක්තරා විදියකට තියෙන බයක් නිසා නිකම් පින්නල යන කතෝලිකයන් බවට අදපත් වෙලා. නමුත් ආදරණීය දෙමාපියනි දරුවන් මතක තියාගන්න හැම මොහොතකම අපි අන්ධකාරයේත් එක්ක සටන් කරනවා. ඒක බලවේගයක්. නිරන්තරයෙන්ම අපිට ඉන්න දෙන්නේ නැහැ. අපි ධ්‍යානය කඩලා දානවා. අපි ස්වාමින් වහන්සේත් එක්ක ගත කරන යාඥා ජීවිතයේ එපා කරවනවා අපිට. මෙන්න මේ දේවල් වලට මුහුණ දෙන්නටයි උන්වහන්සේ අද අපිට මේ උපමාව තුළින් ආවදාරණය කරන්න ආරාධනා කරන්නේ. නිරන්තරයෙන්ම රැඳිලා ඉන්න කියලා අවස්ථාව දෙනවා අපි හැමෝටම. අවස්ථාව හැමෝටම දෙනවා එක වගේම දෙන්නේ. ඒකෙන් අපි ප්‍රයෝජන ගන්න විදිය අනුව තමා අපේ ජීවිත තුළ ඒ ඵල හටගන්නේ. නිසා යාඥා කරමු දෙවියන් වහන්සේට, ස්වාමීන් වහන්සේට, ජේසුට අපව මෙහෙවන්නට කියලා. උන්වහන්සේ මෙහෙවනවා ඇත්තටම. නමුත් ශක්තිය ධෛර්යය වුණා ඒ පරීක්ෂාවලින් ඵල වේ අයින් වෙලා උන්වහන්සේට ගාවට යන්නට. ඉල්ලමු, යාඥා කරමු.